තියෙන් නඩු හදනවා කියලා කිව්වට ඒ කියන්නේ නොකරපු වරදකට නඩුවක් හදනවා කියලිවල්ලා ඔබ මෙච්චර කාලයක් ආරංචි අහලා තිබුණාට ඒක සජීවීව හොඳම ආකාරයෙන් එහෙම ඉදිරිපත් කරන්න අද මට අවස්ථාවක් ලැබෙනවා. මේක හික්කඩුව පොලිසියෙන් කරපු වැඩක්. රයිට්. ඊඩී සෙල්ල කියන්නම් එහෙම ඇයි එහෙම කරන්නට උමනා වුණේ කියලා. සාමාන්‍යයෙන් පොලිස් ස්ටේෂන් එකක් මාස 6කට සැරයක් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරය බලනවා. ඒකට ඉන්ස්පෙක්ෂන් කියලා කියන්නේ. රයිට්. ඒ අර්ධ වාර්ෂික පරීක්ෂණය. ඩීජී මහත්තයෙක් බලන්නේ අවුරුද්දකට සැරයක්. මේ සැරේ හික්කඩුව පොලිසියේ අර්ධවාර්ෂික පරීක්ෂණය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහත්තයාගේ ඒ පරීක්ෂණය තියෙනවා. එහෙම නැම් පස්සේ පොලිස් නිලධාරීන්ට පොලිසියට අවශ්‍ය වෙනවා මේ පොලිසියේ තීන්ත ගාන අනම්මන ඒ වගේ දේවල් කරන්න. ඇත්තටම මේක උත්සවශ්‍රීයෙන් කරන වැඩක්. හරිද? ඉතින් අන්න එහෙම කරනකොට පොලිසියේ තීන්ත ගන්න කෙනෙක් නැතුනම් පස්සේ ජිප් එක එහෙම කරකවල පාරේ ඉන්න මිනිහෙක් අල්ලගෙන ඇවිල්ලා මිනිහෙක් නෙමෙයි කීප දෙනෙක් අල්ලගෙන ඇවිල්ලා ඒ මිනිස්සුන්ට බලහත්කාරය පාලා තින්තරි ගාපන් අරෝ කරපන් මෙව කරපන් කීරවල වැඩ කරගන්න අවස්ථාවල් තියෙනවා. ඒක ප්‍රැක්ටිකලි දිස් ට්‍රූ. මොකද ඒක මගේ අත්දැකීම් වලින් මම කියන්නේ. ඊයේ එහෙම සිද්ධියක් වුණා. ඊයේ හික්කඩුව පොලිසිය ඇවිදිනකොට මේ ජිප් එකේ රවුන්ඩ් එක යනකොට තුඩුවේ ගොඩ හික්කඩුව කියන ලිපිනය පොදින්චි ගංගේ නිෂාත් කුමාර මෙයාගේ වයස අවුරුදු 42යි. මෙයා හමු වෙනවා පාරදි හමු වෙන්නේ ගෙදර ඉඳලා මීටර් 150ක් දුරට. මෙයා යනවා මාළුටි අතර ගන්න. මෙයා දීවරෙක්. එයින් පස්සේ ජිප් එක නැවතුවා. ඐඩෙන්ටිටි තියෙනවද කියලා ඇහුවා. ඐඩෙන්ටිටි නැහැ. දාගත්ත ජිප් එකට ඐඩෙන්ටිටි මේ ගෙදර ඉඳලා මීටර් 150ක් යනකොට ප්‍රැක්ටිකලි ඔබ අරන් යනවද ඔබ හැඳුනුම්බද? ඉස්සරහා කඩේට යනකොට ගෙවල් ළඟ කඩේකට යනකොට ඔබ ඐඩෙන්ටිටි අරන් යනවද? නැහැ. හරිද? එතකොට ඐඩෙන්ටිටි නැත්නම් එහෙම ඊට කරන්න තියෙන හොඳම ක්‍රමවේදය තමයි එයාව මීටර් 150ක් ඇතුළත නම් එයාගේ ගෙදර තියෙන්නේ. ගෙදරට ගිහිල්ලා අහනවා මෙයා මේ ගෙදර සමාජිකයෙක්ද කියලා. සමාජිකයෙක් නම් හැඳුනුම්බත ගෙන්නලා පරීක්ෂා කරගෙන ඒක තහවුරු කරගන්න පුළුවන් මෙයා මේ ගෙදර පුද්ගලයෙක් ඒක නිසා අනන්තාවේ තියෙන. එතකොට එයාගේ ගැන පොලිසියට සැකයක් නැහැ. මේක එහෙම නෙමෙයි. මේක ක්‍රියේෂන් එකක්. එහෙම නැත්නම් නිර්මාණයක් කල්ලිවල හදපු කේස් එකක්. රයිට්. මෙයා අරගෙන ගියා පොලිසියට. මෙයා පොලිසියට අරගෙන ගියන් පස්සේ එයාගේ පුතා ගෙදරින් දිලිවල තාත්තගේ හැඳුනුම්පත අරන් ගියා. තාත්තා මෙන්න මොකද තාත්තගේ හැඳුනුම්පත වෙන්නුවෙන් පස්සේ එයා කවුද කියන එක අනන්තාවේ පොලිසියට ඔප්පු වෙනවා. එතකොට එයා ගැන සැකයක් නැත. එහෙම එකන ගියන් පස්සේ වෙච්ච සිද්ධියක් අන්තිමේදී ඒ පුතාවත් අල්ලලා කුරුල්ල දාන හදපු ඔක්කොටම බැනපු තර්ජනය කරපු ලස්සන සිද්ධියක් ගැන මේක තියෙනවා. අන්තිමේදී මේක කෙලවර වුණේ උසාවිධාන මට්ටමට ගිහින් තමයි මේක කෙලවර වුණේ. රයිට්. එතකොට මට ඒ ගෙදර මේ ගංගේ නිෂාත් කුමාරගේ මස්සිනා තමයි මට කතා කරේ. ඊයේ මම රෑ මම නිදාගෙන ඉන්නකොට මට මේ කෝල් එක ආවේ. අපි අහලා බලමු හඬපටේට මොකද වෙලා තියෙන්නේ කියලා. හඬපටේ මොකක් තියෙන්නේ කියලා. වෙන මොකුත් නෙමෙයි. පාරේ යන අර මිනිස්සයා අරගෙන ගිහිල්ලා පොලිසියට ගන් ගිහිල්ලා මොකක්ද දන්නවද කරේ? පොලිසිය තින්ත ගන්න තමයි මිහිර බාර දුන්නේ. එහෙම බාර දුන්නා ගාපන් තින්ත කියලා. තින්තරි ගාලිය තින්ත ගෑවා. තින්ත ගාලි වල අන්තිමේදී එයාට බැරි අවස්ථාවක් තියෙනවා. එයා කිව්වා දැන් මට අමාරුයි මම තින්ත ගෑ දැන් ඇති කියලා. ඒ මිනිස්සේ නැවතුවා. ඒ මිනිස්සේ නැවතුවෙන් පස්සේ එයාට පටලවන්නේ පොලිසියෙන් සොරකම් කිරීමේ චෝදනාවක්. සොරකමකට සැක පිට තමයි මේ පුද්ගලයාව පොලිසියට ඉන් පස්සේ ඉදිරිපත් කරන්නේ. අන්න පොලිසියේදී පාරේදී මේ හැඳුම්පත නැහැ කියලා අරගෙන ගිහිල්ලිවල්ලා එතනින් ක්‍රියේෂන් එකක් හැදුවා. එතනින් නඩුවක් හැදුවා. පොලිසියට අරන් ගිහිල්ලිවල්ලා තින්ත ටිකක් ගාලිවල්ලා ඒක නවත්තලා බෑ කියලා කිව්වෙන් පස්සේ අම්බලමු එල්ල මේ හඬපටේ කොහොමද තියෙන්නේ කියලා.
තිත්තගාවක තිත්තකගා තමයි ඉඳලා තියෙන්නේ. කූලුවේ කවුරුවත් නැහැ කියලා කිව්වලු. එකළු ක්‍රයිම් වෝ සියලු එහෙම කියන්නේ. ලෝයේ කෙනෙක්ට බැරිලු මේ ක්‍රයිම් වෝ සිට කතා කරන්න. රටේ පුරවැසියෙකුට පොලිසිය OIC මුණ ගැහෙන්න දෙන්නේ නැහැ මේ පොලිසියේ. කුඩු බෙහෙත්යක් දාලා ඇතුළට දාන්න පුළුවන් කියලා කිව්වලු. පොලිසියෙන් කියන බොරු නඩුවක් දාලා ඇතුළට දාවි කියලා. මම දන්නේ නැහැ මම
පොලිසියට ගේන සැකකරුවෙක් ලවා පුළුවන්ද පොලිසිය තින්තගා ගන්න? ඉන්පස්සේ විමල් ජයසේකර කතා කරා හික්කඩුව පොලිසියට. හික්කඩුව පොලිසියට මං කතා කරන් පස්සේ ඉන්පස්සේ හික්කඩුව පොලිසියේ රිසර්ව් එකේ ටෙලිෆෝන් එක ආන්සර් කරපු පොලිසින්දාරියා කියනවා මෙයා සැකපිටත්තංගුවට අරගත්ත පුද්ගලයෙක්. ඉන්පස්සේ මම ඉල්ලීමක් කරනවා ඩයරෙක්ටරෝලේ බලන්න කියලා. ඒ කියන්නේ රඳවත් ලබා ගැනීමේ ලේඛනය. සැකරුවෙක් පොලිස් ස්ටේෂන් එකට ගෙනෑම පස්සේ ඒ සැකරුවගේ නම වයස ඉන්පස්සේ අත්වලංගුවට අරගෙන රඳවා තබා ගන්නා චෝදනාව එයාට ලබා දෙන ආහාර වේල ඉඳලා සඳහන් වෙනවා එක්තරා පොතක. ඒක රඳවා තබා ගැනීමේ ලේඛනය. ඒක තියෙන්නට අවශ්‍යයි මේ සැකකරුවා අත්වලංගුවට අරගත්ත හේතුව. මම හික්කඩුව පොලිසියට කතා කරන් පස්සේ මෙන්න මෙහෙම තමයි සංවාදය දෙන්න දුන්නේ. මම විමල් ජයසේකර සමාජාධිපති පොලිසියේදී අර යුරිප් කරන්නේ මෙන්න මේ ගම්බීර නිශාත් කුමාර කියන එක්කෙනෙක් ඉන්නවද සස්පෙක් කියලා කරස් කරලා. එයා මොකද නැහැ චෝදනාවක් ගම්බීර නිශාත් කුමාර. සැකපිට අත්තරුංගුවට අරගෙන කියලා මේ නිලධාරිය කියනවා. ඉන්පස්සේ ඒ නිලධාරියාගේ මම ස්ථානාධිපතිවරයාගේ මම දුරකථන අංකය අරගත්තා. ඒකේ මොනහරි බැටලවිල්ලක් තියෙනවා කියලා මම සඳහන් කරගැනීමේදී මට තේරුණා. ඉන්පස්සේ මම දෙවෙනි සැරේ මම කෝල් කරා ආයිසරයා හික්කඩුව පොලිසියට. දෙවෙනි සැරේ පොලිසියට කතා කරන් පස්සේ ඒ චෝදනාව වෙනස් එකක් තමයි ඊළඟට තියෙන්නේ. අපි බලමු මොකද්ද ඒක කියන තියෙන්නේ කියලා. දැක්කද ගිනපු චෝදනාව හැඳුනුම් පද නැතුව ගිනැවි හැඳුනුම් පද නැතුව ඉන්පස්සේ ගෑනලා තින්තගාගත්ත ඉමොන්සියට කියලා ඉන්පස්සේ තින්තගාලිවල්ලා දැන් මට මීටහා තින්ත ගන්න බෑ කියලා කිව්වන් පස්සේ ඒ මිනිස්සයාට පොලිසියෙන් දානවා නඩුවක්. මොනවාද? සොරකමට සැකපිට කියලා. සොරකමට සැකපිට කියලිවල්ලා පොලිසියෙන් ඇප දෙන්න නෙමෙයි ඒක දාන්නේ, ගරු මහේස්ත්‍රාත් අධිකරණයෙන් ඇප අරගන්න තමයි ඒ වැඩේ සෙට් කරන්නේ. ශ්‍රී ලංකා පොලිසිය නඩු හැදීම. මේ පුත්පත් පරීක්ෂා කරනවා. මේක හරියටම දැනගන්න උමනා නිසා බලමු ඉන්පස්සේ මොකද පොලිසියෙන් කියන්නේ කියලා. පේනෝ නේද ශ්‍රී ලංකා පොලිසියේ මෙහෙවර? මහජන මිත්‍රශීලී ශ්‍රී ලංකා පොලිසිය පොලිසියට හිතුනොත් ඔබට විරුද්ධවත් නඩුවක් පැවරෙන්න පුළුවන්. ඔබ පරීක්ෂාකාරීව ඉන්න. ඒ කියන්නේ
පොලිසිය අවස්ථාවේ ඔබ ඉටු නොකරන්නේ නම් ඔබට ලැබෙන්නේ කිසිම පදනමක් නොමැති නඩුවකි. අපි ඊළඟ වීඩියෝ දිහා හම්බ වෙමු. මම දේශමාන්‍ය විමල් ජයසේකර. ජයවේවා.